අදත් ආදරණීය යුවළකගේ ආදර කතාවක් අරගෙන මේ දෙහද කාදරේ. දෙහද කාදරේ තුළින් මම රටේ ප්‍රසිද්ධ ජනප්‍රිය තරුවකගේ එහෙමත් නැත්නම් ප්‍රසිද්ධ ජනප්‍රිය යුවළකගේ ආදර කතාව අරගෙන එනවා. ඉතින් අද එන යුවළගේ එක් අයෙක් නම් රටම දන්න රටේ ජනප්‍රිය ප්‍රසිද්ධ තරුවක් චරිතයක්. නමුත් හැමෝම උනන්දුවෙන් බලාගෙන ඉන්නේ ඒ ජනප්‍රිය තරුවගේ අතගත් කෙනා කවුද කියලා. ඇගේ හිතගත් කෙනා කවුද කියලා. එහෙමනම් ඉතින් අද පළවෙනි වතාවට අපි ඔහුව දකිමු, අඳුරගනිමු. මං ඉන්න කියන්නේ අද මම ආරාධනා කළේ කුමන යුවළටද කියලා. මොකද මට ඒ දෙන්න ආවට පස්සේ තමයි දැනගන්න සිද්ධ වෙන්නේ ඒ යුවළට කතා කරන්න ඕන කුමන නමින්ද කියලා. මොකද දෙදෙනාගේ සැබෑ නම් දෙකක් තියෙනවා. ඒ දෙදෙනාට දීගත නම් දෙකක් තියෙන හින්දා බලන්න මේ කවුද කියලා. ආදරෙන් ආරාධනා කරනවා මගේ ආදරණීය යුවළට එන්න. නිර්මිණි කෝට් එක ගොඩනම් ඉතින් හැමෝම දන්නවා, බොහොම ආදරෙන් පිළිගන්නවා. එන්න මිස්ටර් නන්දසිරි, පළවෙනි වතාවට මේ ටෙලිවිෂන් එකේ එන්න ඉඳගන්න. මම දෙන්නාම මේ යුවළ කියලා මේ හැඳින්වීමක් කළේ නැහැ. මොකද මේ මිස්ටර් නන්දසිරි සහ මේ නිර්මිණි කෝට් එක ළුණාට කුමාර කුමාර කියලා කියන්නේ. ඔව්. කුමාර කියන නම වැටුණු විදිහත් කියන්න ඕනේ මට. අන්න හරි, ඒක තමයි. දැන් මම කිව්වා හැබැයි මේ දෙන්නාට මේ සැබෑ නම් දෙකක් තියෙනවා. නමුත් ඒ දෙන්නට දෙන කතා කරගන්න නම් දෙකක් තියෙනවා. නමුත් ඒ නම් දෙක කවදා කොහොම කුමක් නිසා බිහිවුණු නම් දෙකක්ද කියලා තමයි දැන් අපි කියන්න යන්නේ. දැන් ඉතින් ওই දිනටත් ලස්සන ආදර කතාවක් තියෙනවා නේද? ෆිල්ම් එකක් වගේ කියලා කිව්වොත් හරියටම හරි. එතකොට මේ කතාව ආරම්භ කරන්නේ කවුද? ඇත්තටම ඉස්සර මම මට වැඩිය මෙයා තමයි රස්සාව කරේ. මම ඊට පස්සේ ඒ කියන්නේ හම්බ වෙන්න ඉස්සර වෙලා මම ළමා නිවාසක උගන්නන්න ගියා. ඒකත් මගේ යාළුවෙක්ගේ අන්ද මේ කියන්නේ ඇඬ ගහුව නිසා මමත් ගියා. මට ලොකු තේරුමක් නෑ, අපි රස්සාව කළ පුරුදු නැහැ නීති. මම මේ කියන්නේ 88 විතර හොඳ 87 86 විතරනේ නේද අපේ? ඔව් 86. ඊට පස්සේ දැන් ඉතින් ඔන්න දැන් මගේ යාළුවා මාව එක්කගෙන යනවා බස් එකේ. දැන් අපි මේ මම හිටියේ මේ වැඩ කරන්න ගියේ වැඩ නෙවෙයි, මේ ළමා නිවාසෙක උගන්නන්න නේද. මේ ගොඩක්ම ස්වේච්ඡාවෙන් කියලා ගියේ මම. ඉතින් මේ වර්ක්ස් කියන්නේ මොන හරි අත්දැකීමක් ගන්න ඕන හින්දා ඉතින් ගෙදරින් ලෝක අමාරුවෙන් අවසර අරගෙන ගියා. ඉතින් මම යන්නේ බස් එකේනේ. මේ එතකොට මෙයා CTB ලංකා ගමනාගමන මණ්ඩලයේ වැඩ කරේ ඩ්‍රයිව කෙනෙක් විදිහට, කියන්නේ රියදුරු මහත්ෙක් විදිහට. ඉතින් මේ කොහොම හරි දැන් බස් එකේ යනවා. යනකොට මේ අර මැද මිඩල් කන්නඩිය තියෙනවා. අදටත් තරහයි මම කන්නඩියත්. තරහයි? මං හිතුවා අදටත් මම කන්නඩියට ආදරේ කියලා. නෑ ආදරේ අද ඇත්තරම මේ ඒක මම කියන්නේ අනිත් අයගේ නම පිස. මේ ඇත්තරම දැන් මේ මැද දාලා තියෙන කන්නඩිය මෙයා ඉතින් මේ වැඩේට වැඩිය මයි දිහාම බලන. දැන් මම හිටගෙන ඉන්නවා බස් එකේනේ. මොනවා? නෑ මේ දැන් මෙහෙම අපි දැන් මම හිටගෙන මගේ යාළුවා වාඩි වෙලා මට වාඩි වෙන කිව්වට මමත් වාඩි වුණේ නෑ. හිටගෙන මේ හිටියා. ඊට පස්සේ මෙයා දැන් අර මම කන්නඩිය මීප් කර කර බලනවා. දැන් බලන ගම මේ දැන් මං ඉතින් අර යාළුවට කා අර යකා බලනවා බා මොකක්ද අර යකා. ඔව් එහෙම තමයි ඉතින්. ආදර හොදන් ඒක මොකද මම එහෙම බලන්නේ. හරි හරි ඕම හරි නම් බලන්න ඕනේ පාර දිහානේ දිස්රා නේද නේද? ඉතින් මෙයා බැලුවේ නැත්නම් එයා මම බලන විදිහ දන්නේ නැහැ. කොහොමද නේද? බලලා තියෙනවා. අනේ ඊට පස්සේ ඉතින් දැන් ඔන්න බා දෙන්න එක දැන් නිකන් බැලුවා විතරයි. ඊට පස්සේ මගේ යාළුවා නිකන් හිටපන් දැන් මෙයාව හම්බ වෙන්න දැන් ගිහිල්ලා. ඒගොල්ලෝ ගොඩක් බස් ගැන දන්න ළමයි මගේ යාළුවා.
ඉතින් මෙයාව හම්බ වෙන්න වගේ ගිහිල්ලා දැන් අපි බස් එක නවත්තන්නේ බත්තරමුල්ල පැත්තේ නේද? බත්තරමුල්ල. එතනදී තමයි ඉතින් බස් එකේම ගියා. බස් එක අවසන් වෙන්න ගිහිල්ලා බත්තරමුල්ල. දැන් මම වාඩි වෙලා ඉන්නවා. දැන් මෙයා මගේ යාළුවා රාමනි මෙයා දැන් මෙයාත් එක්ක හින කතාව. මෙයාත් ඉතින් අම්මේ මේ පළවෙනි දවසේ නැත්තම් මේ පළවෙනි දවසේ යන්නේ බස් එක. පළවෙනි දවසේ. ඕකේ. දැන් කරන්නේ මුලින්ම මෙහෙම කතාවට වැටුනේ පළවෙනි දවසේ. නම හම්බ වෙලා කියන්නේ එහෙම අපි හම්බ වෙන්නේ නැහැ. මේ බස් එකේම හැමතිස්සෙම යන්නේ. එනකන් හැමදාම මේ බස් එක එනකන් ඉන්නවා. හා අතුරු ප්‍රශ්නයක් අහන්න ඕනේ අපිට නන්දසිරිගෙන්. දැන් මේ ගෑන ළමයි දෙන්න ওই බස් එක නගින්නේ. දැන් මේ ගෑන ළමයි දෙන්න බස් එක නගිනකම් බලාපොරොත්තු වෙන්නේ මේ හිටියද ඒ කාලේ? ඔව් මමත් බලාපොරොත්තු හිටියා. ඒ බස් එක නම් මමත් බලාපොරොත්තු වෙනවා. හරි කොහොම හරි බත්තර මුල්ලට ගිහිල්ලා මම කෝ බයයි වන් යන්න මගේ යාළුවට මං කිව්වා. මම අපිට ඒ යාළුවට මොකද මේ උමනාව තිබුණේ? ඇත්තටම කිව්වොත් එයාට තමයි මෙයාව යාළු කරගන්න ඕන වුනේ. එයාට තමයි හිත තිබිලා තියෙන්නේ. දැන් ඔය වෙනකන් දෙන්නගෙන් කවුරුත්ම තාම මාත් එක්ක කතා කරලා නැහැ. කවුරුත් එයා කිව්වා එයාට හිත ගිහිල්ලා තමයි මෙයාගේ මෙයා විද්‍ර මහත්මයාට ඒ විදිහ තේරුණාද මේ නිලමිට නෙමෙයි අර යාළුවට නම් මං ගැන විශේෂ මේ උනන්දුවක් තියනවා වගේ නෑ. එහෙම තේරෙන්නේ කොහොමද? මොකද මේ ඇස් දෙක තිබ්බේ? මෙයාගේ තමයි තිබුණේ. ඉතින් කොහොමාරි එයා මට ඉති කිය කියත් හිටියා. කොහොමාරි ඉතින් දැන් එයාට උවමනා හින්දානේ දැන් මං බත්තර මුල්ලට ගියේ නැත්තම් මං දන්නෙත් නෑ ඒ පළාතක් ඒ කාලේ. කොහොමාරි ගියාට පස්සේ ඉතින් දැන් මේ දෙන්න නිකන් කාලයක් තිස්සේ හම්බුණා වගේ මෙන්න කතාව. ඊට පස්සේ ආන නංගි ඔයාගේ නම මොකද්ද? අරේ මෙයාලා අර මං පැත්තකින් වාඩි වෙලා ඉන්නේ මං ගැන තමයි දැන් ටොපික් එක. ඒගොල්ලෝ ගැන නෙමෙයි කතා. ආ එහෙනම් ඒ කතා කරපුවා අපි අහන්න ඕනේ අපේ මේ මොනවද දැන් ඉතින් අර දැන් අර ගෑනු ළමයා මේ හම්බුලා මේ කතා කරන්නේ එයාට ඔයා ගැන තියෙන උනන්දුවනේ. දැන් ඒ උනාට දැන් ඒ යාළුවගේ මේ යාළුවගේ නාමට මොනා හිතුණක් දැන් නැහැ නේද? එහෙනම් එයා වැඩිපුර කතා කරුවට මගේ අවධානය තිබුණේ මෙයා ගැනනේ. ඉතින් බස් එක නවත්තලා ඉතින් කතා කරන මේ දෙන්න ඉන්නතට මම ගියා. ගියාට පස්සේ සාමාන්‍යයෙන් පුරුදු දෙයක් මේක. ඒ ගියාම මම ඊට පස්සේ ඇහුවා මොකද්ද නම කියලා. මම කිව්වා මේ අරයට මම උගන්නලා මේ නංගක් කියන්න එපා අපි ඉන්න පළාත් කියන්න එපා බයයිනේ තාත්තට අහුනොත් එන්න හරි බයයි මම. මං කිව්වා නම මොකද කියන්නේ ඇහුවා. මං කිව්වා සුභා කුමාරි කියලා කියන්නේ. සුභා කුමාරි. ඉතින් ඕක තමයි මං මෙයාට නම වැටුනේ එහෙම තමයි. දැන් මෙයා අහනවා දැන් මේ අර නංගගේ නම මොකද්ද? ඉතින් මේ රාමණි කිව්වා සුභා කුමාරි කියලා. මගෙන් උත්තරම් සුභා කුමාර කියලා මම හිතේ මෙහෙම රවණවා. එහුව සුභා කියලා කිව්වනේ ඇත්තටම කුමාරි කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් මමත් ඉතින් දීම් පටන් ගත්තා කුමාරි එහෙනම් මම කුමාර කියලා. අන්න බලන්න බොරුනේ කියලා තියෙනවා. දෙන්න බොරු කියලා තියෙන්නේ. මට තේරුණා මෙයා කිව්ව බොරුවක් කියලා. මෙයා කුමාර. නෑ මම කුමාර කියලා කිව්වා. මාරටින් කතා. ඒකද දැන් දැන් අපි හිතමු දැන් මේ පාර්ශ්වයට අඩුගාලේ තාත්‍ර තියෙන බය ඒ වගේ දෙයක් නිසා තමයි මේ එහෙම කුමාරි කියලා නමක් හදාගත්තේ. දැන් අපි මේ මහත්මයා ඒ කුමාරි මට ඉතින් අර කියන්න දෙයක් ඉතින් අවශ්‍ය වෙන නිසා කුමාරයි කුමාරි මැච් වෙනවා කියලා මම කිව්වා. එදා හිතන්නේ නැතුව ඇතිනේ දවසක මගේ උප්පැල් සාතකයේත් එක්ක මෙයාගේ අතර පත් වෙයි කියලා ඉතින් මොකද හිතුවේ නෑ ඉතින් මේ ඔය ඔය මේ පටන් ගම්මක් විතරයි මෙයා හින්දා මම මේ ඇත්තටම අමාරු වෙටිච්ච දවසුත් තිබුණා. 80 ගණන් වල මේ දෙන්න මේ අවස්ථාවේදී නම් කුමාරයි කුමාරි. හරි. ඊට පස්සේ කුමාරටයි මොකද වෙන්නේ? මල් කුමාරද? මේ නම් සුභා කුමාරි. ඈ. එයා නිකන් කුමාරි. ඔව්. දැන් මොනවද හරි හරි ලේවල් සෙට් කරලා ඇත්තටම ඔව් වුණා කියන්නේ දැන් මෙයාගේ අයියත් වැඩ කරේ ඔය බස් මේ රූට් එකේ. ඕකේ. ඒකයි මං අර ඉස්සෙල්ලා කිව්වේ මං අමාරු වැටුණා කියලා. දැන් අයියයි මෙයයි දෙන්නම අපි ආදරේට කියන්නේ චූටි අය කියලා. එයයි මෙයයි දෙන්නම එකම වගේ. එහෙමද? ඔව්. නියුන් සහෝදර නෙවෙයිනේ? නෑ නෑ නියුන් සහෝදර නෙවෙයි. අපි දෙන්නම එකට ඒ ළඟමට ආවේ. එතකොට එනකොට දෙන්න ship දෙකේ එකම පස්සකේ තමයි වැඩ කරන්නේ. එකම පස්සකේ වැඩ කරන්නේ. නමුත් ship දෙකක්. ආ. හරි. ඉතින් මේ මාරු වෙනවා මේ මූණත් තාම. මම දැන් ඔයා හිතන්නක මෙයාගේ රැවුල තියෙනවා මෙහෙම පොයින්ට් එක. දැන් දවල් වෙලා නම් හවසට නගිනකොට මේ පොයින්ට් එක නැහැ. ඉතින් මට hina අවුද. ඔයා හිත එකම විදිහයි හරිද? සමහර වෙලාවට එකම ෂර්ට් එක වගේ පේනවා දෙන්න.
එහෙමත් අදින වෙලාවල් තියෙනවා. වා හිතන්නේ දැන් අවුල් වෙන්නේ නැද්ද? මම යාළුවත් එක්ක කිව්. ඒ මේ අර දෙගේ එකාද බම්දි. මේ මොකද මේ රැවුල කපල මේ දවල් වෙන්න කලින්? ආයි පහුදාට ආදිසි හරි යනවනම් මෙන්න ආයි රැවුල තියෙනවා. දැන් අහන්නත් බෑනේ. එතකොට අපි කතා කරලවත් මුකුත් නෑ ඔය ඒකල්. ඕකේ. මේ ඉතින් උදේට රැවුල. ඒ වගේ අපහසුතාවයකට පත් වෙයි කියලා සිද්ධ වුණා. මේ දෙන මං හිතන්නේ කතා බහ වෙලා උමනාවෙන් මේ ගෑන ළමයි නෑ නෑ අයියා. එයා දන්නේම නෑ. දන්නේම නෑ. අතට ඕකේ. දැන් කුමාරයි කුමාරි දැන් නම් දෙ දැනගත්තා මේ විදිහට. ඊට පස්සේ මොනවද සිද්ධ වෙන්නේ? ඊට පස්සේ ඉතින් දැන් මේ පන්න ලැජ්ජයි ගියා. ඉතින් මෙයා ඉතින් දන්නද ඉතින් ඒ කාලේ කෙල්ලෝ කොල්ලෝ ඉතින් ඔය ෆිල්ම් බලන්න යනවා මුහුදු වෙරළ යනවා ඉතින් ඒ කාලේ ඉතින් එහෙමනේ මෙයා මාව මුහුදු වෙරළට එක්කගෙන එකයි යනකොට කර්ම කියන්නේ මාම බස් එකේ යනවා දැන් මෙයාත් එක්ක යන ගමන් කවුද කොල්ලෙක් ඉතින් අපේ අම්මා ඉතින් බලාපොරොත්තු වෙන්නේ ඉතින් අම්මලා බලාපොරොත්තු වෙන්නේ අපිට වඩා ඉතින් වත්තු රාජකුමාරයෙක් නේ මල් කුමාරයෙක් නේ ඉතින් ඒ වගේ චරිතලි ඉතින් කොහොමාරි ගෙදෙට්ට කේලම ඇවිල්ලා දැන් අම්මට ආරංචිලා දැන් මම දැන් ඉස්කෝලේ යෑමට අමතරව අපි ගමන් බිමන් ගියා හරි අඩුයි. ඒ කියන්නේ මම පෞද්ගලික වුණත් මම ඒවට මේවට ඔය ඒවට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ පස්සේ තමයි ඔය මන් තරුණ සේවායෙම සම්බන්ධ වෙලා වැඩ කරේ. මුල් කාලේ මේ ඉතින් ඉස්කෝලේ යනවා ගෙදරිනවා. එහෙමනේ. දැන් පරක්කු වෙන්නේ මොකද කියලා හේතු වලට කියන්නේ මම මගේ යාළුවලයි ගෙදර මම චිත්‍රපටි බලුවා ඕවා තමයි කියන්නේ ඉතින් චිත්‍රපටි රඟපාලාවේ කියලා කියලා නැහැ බලලා කියලා තමයි කියන්නේ හැබැයි අපි ඒ කාලේ හරි බයයි නේද බැලුවා චිත්‍රපටි කීපයක් බැලුවා අපි දෙන්න මං කියන්නේ අපි යන්න බයයි ගොඩක්ම ඒකයි වෙලා තියෙන්නේ ඉතින් අපිට නිදහස හැරෙම ගින් තියෙන කොහමද කාටද මේ අහුනේ මේ බලනකොට ඒ පිරිවිලාමයා මං ගැන බලාපොරොත්තු වෙන්නේ ඒක මගෙනුත් ඇහුවා. ඉතින් මම මෙයාට කිව්වේ නෑ ඇත්තටම ඉතින් එහෙම කියන්න බයයිනේ. කල්කෝලහලෝ ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් බයයිනේ ඉතින් අම්මව මේ කොල්ලා උසි ගන්නලා දන්නේ නැද්ද ඉතින් මගේ යාළුවෙක් දුෂ්‍යන්ත කියලා. බලන් හිටියොත් නිනා. ඒ කියන්නේ ඒ ත්‍රිමිලමයාට මේ ගෑන ළමයාගේ ආදරේ ලැබුණ නැති නිසා එයා හිතන්නේ නැති මට නොලැබෙන දේ මෙයාට ලැබෙන්න නරකයි. අර එහෙම එකක් අම්මට කියලා තින කොහොමද දන්නවද? මේ අනේ ඇන්ටි අම්මා මට පස්සේ බැන බැන බැන්නේ ඒ වචන කීකම මේ කියන්න බෑ සමහර ඒවා ඒ කියන්නේ මේ අයෝ කිසිම ලස්සනක් නැහැ කුණ්ඩෙත් වවල වඳුරෙක් වගේ උහුම තමයි කියලා මං කෝ පිස්සු දාන්නේ අම්මා දැක්කේ නැහනේ මේ කියලා මං ඉතින් අම්මත් එක්ක රණ්ඩු කර ගෝමාරි ඉතින් දැන් කියලා මම ඉතින් ගිහිල්ලා ඒ කිව්වට පස්සේ මොකද දැන් ඉතින් ඊට පස්සේ ඉතින් දැන් ඉතින් හරි ප්‍රශ්න දැන් එළියට බහින් දෙන්නේ නැද්ද ඕ ඉතින් හරි අමාරුයි දැන් එළියට බහින්නත් බෑ ප්‍රශ්න ගොඩයි ඔය අතරේ මම පොඩ්ඩක් මේ පොඩි මාර්ගයක් හදාගත්ත ඔය තරුණ සේවය මේකට යන්න තරුණ සේවය සභාවේ ඔය අපිට තිබුණ පොඩි පොඩි ප්‍රෝග්‍රෑම්ස් ඒවට යන්න මට හැබැයි අම්මමයි ඒකේ හොඳේ කියන්නේ අම්මමයි මාව ගිහින් බාර දුන්නේ ඒ වගේ වැඩසටහන් කරන මේ අපේ සංවිතා මේ වේකට ඉතින් බාර දුන්නට පස්සේ දැන් මම් බැලුව හොඳ තෝතන අම්මට ඉතින් ඔහොම යන අතරේ මේ දැන් ඔය වැඩ වලට යන ශ්‍රමදාන කරන්න යනවා අරවට මෙහෙට යනවනේ යන අතරේ මේ නාට්‍ය වලට ඔය අතරේ තමයි මම දැන් ඉස්කෝලෙත් යන ගමන්නේ ඉස්කෝලේ ඔය 86 85 ඒ අවධිය තමයි ඔය මම නාට්‍ය වලට මේ සම්බන්ධ වෙන්නේ අර මම් වේදිකාව කියලා පළවෙනි වතාවට සම්බන්ධ වෙන්නේ ඔය කාලේ ඒ කියන්නේ දැන් අර මං ඔයාලට කිව්වනේ මේ මගේ යාළුවා මෙයා ට්‍රයි කරා එයාගේ අයියා තමයි නාට්‍ය කරන්න පළවෙනි මේ එකට හිටපු කට්ටියම තමයි නේද මේ හැම දෙයකම සම්බන්ධ කරේ හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ වෙද්දිත් කවම දෙන්නම කුමාරයි කුමාරියද ඔව් එතකොට කුමාරයි කුමාරියද නෑ 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 මට කුමාරකි කුමාරි කියන්නේ නෑ මම දැනගන්න ඕනේ කවදද කොහමද හරි නව දැනගත්තේ නෑ ඊට පස්සේද මෙයා මම දැන් නිතර නිතර හම්බ වෙන්න ගියාම මෙයාගේ තව යාළුවෙක් හිටියේ දැන් එයත් ඇක්ටර් කෙනෙක් ඇක්ට්‍රස් කෙනෙක් යා මේ නිලුකාරිකා ඕකේ එයා තමයි අපි දෙන්නට ගොඩක් උදව් කරුවේ. එයාත් එක්ක තමයි මම මේගොල්ලෝ එක්කද පළවෙනි පාරට ගියේ. එයා තමයි එක්කගෙන ඇවිල්ලා අම්මගෙන් දවසර ගන්න එපැයි. අවසර අර අම්මට කියලා. ඒ තාම්මා ඉතින් දන්නේ නැද්ද අපේ අම්මලා ඉතින්. අපේ අම්ම නෙමෙයි මං හිතන්නේ කොයි අම්මත් ඒ වගේ ඉතින් විරුද්ධකම් පාලා පේමරෝ මේක කළා. ඔන්න දැන් මෙයාත් ආවනේ. ආවට පස්සේ ඉතින් දැන් මුකුත් කියන්නේ නැහැ. සම්බන්ධයක් තියෙන බෑ නේ යාළුවෙක් විදියට තමයි ගියේ අර. ඊට පස්සේ ඉතින් මෙයා කිව්වද කොහෙද? ඔයා කිව්වේ මේ මගේ අදහසක් තියෙනවා මේ රේණු ගැන නෑ එදා නෙමෙයි කිව්වේ ඊට පස්සේ දවසක එහෙම කියන්නේ නෑ එහෙම නෙමෙයි
නිලුකත් කිව්වා ඉතින් වෙලාවක යන් කියලා ගෙදර මටත් උවමනාව තිබුණ බලන්න යන්න මම ඒකට බෝඩි මක හිටියේ ඉතින් කතා වෙලා දෙන්නේ නිලුකයි මම ඉස්සෙල්ලා ගිහිල්ලා ඇඳුමක් අරගෙන නුගේ ගුඩි ඒකත් අරගෙන තමයි ගියේ ඉස්සෙල්ලා ආරයිට් ඕකේ හොඳයි දැන් හැබැයි මේ ගෙදරට ආවට පස්සේ සිද්දවෙන සිදුවීම් මම කිව්ව චිත්‍රපටයක් වගේ කියලා මේ කතාව ඉස්සරම චිත්‍ර කතාවක් වගේ පටන් ගන්න ඊට පස්සේ නිකන් ගීතයක් වගේ වෙලා ඊට පස්සේ මේ චිත්‍රපටයක් වගේ දැන් ට්‍රේ නාට්‍ය වගේ දිගට යනවා මෙගා ට්‍රේ නාට්‍යයක් වගේ ගමේ කිසි කෙනෙකුට නොදන්න මම නිතර නිතර ඊට පස්සේ යන්න ගත්තා. දැන් ගමට හොරෙන්. මේ කාලේ වැඩ සිද්ධ වෙන්නේ. මම මේ මෙහි කෙනෙක් නේ මම මාතර හක්මනේ මගේ ගම. මගේ පවුලේ 13 දෙනෙක්. ආහා. ඕකේ. සහෝදර සහෝදරිය. මම 8 වෙනියා. ඉතින් දැන් මේ විවාහ කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ යන්නේ. ඔව්. ඒ බලාපොරොත්තුව තියාගෙන තමයි ඒක උදේ. විවාහ කරගන්න බලාපොරොත්තුව කොයි කාලේ වගේද ආවේ? දැන් අපි මහා කාලයක් හැබැයි එතකොට බත්තරමුළු තලංගම ඩිපෝ එකට තමයි එහෙ මගේ ලොකු අයගේ යාළුවෝ දෙන්නේ හිටියා මේ පරීක්ෂකර දෙන්නේ ඒ දෙන්නට බාර දීලා මේ මගේ මල්ලි පොඩ්ඩක් බලන්න මෙයාගෙන කියලා ඊට පස්සේ දැන් හොඳ බලාවෙන් ඉන්නවා මගේ යාළුවෝගේ මාර්ගෙන් ඒ දෙන්නට ගියා දැන් මෙහෙම මම මෙහි ගාලා එකක සම්බන්ධකමක් ඇති කරගෙන තියෙනවා කියලා රතු අකුරේ ලියුමක් එවලා ඔය කසාදේ ඔය සම්බන්ධය අතාරින්න ඕනි වහාම මේ මට මං ඒකට බය වුණා ඉතින් මේ වහාම අතාරින්න ඕන ඊට වැඩිය හොඳ පවුලක් අපිට හොයාගන්න පුළුවන් මොකද අපි දුප්පත් කියලා ඇත්තම කතාව ඒක ඊට වැඩිය මේ හොඳ කැදේපලක් තියෙන තැනකින් කසාදයක් කරගන්න බැරි දඩබඩ ගාලා මේ රසාවට ඉස්සෙල්ලා මේ මගුලක් හොයාගත්ත කියලා දොස් කියලා රතු අකුරින් දැන් මං ඌ ගාලා අඬනෝ බය වෙලා දැන් මෙයා යයි කියලා පව්වනි අනිවාර්යෙන් ඒ කාලේ හරිම මෝඩයිනේ ආදරෙත් එක්ක මෝඩකමක් තියෙන එහෙම නැතුව බෑනේ නේද ඒක මෝඩකම නෙමෙයි බොළඳකමක් ඉතින් කොහොම හරි ඒ බොළඳකමයි ඔක්කොම එකතු වෙලා කොහමද දැන් මම බය වෙලා නමුත් ඒ වුණාට මේ මුකුත් නවත්තන්න පුළුවන් බෑ අපි බැන්දා ඒ කියන්නේ අම්මා තමයි හැබැයි අපේ අම්මා තමයි ඒකට මූලික වෙලා
අපිව රෙජිස්ටර් කරලා ඒවා ඒ කටයුතු ටික කරා. ඒ හැමදේම කරා. මුකුත් උත්සවය මුකුත් ගන්නෙ නෑ. අපි දෙන්න එක ගිහිල්ලා මෙයලා අම්මයි. ඔය කියන්නේ මොකද මේ දෙන්නට පළවෙනි දවසේ ඉඳන්ම තිබුණේ දෙන්න දෙන්නගෙන ආකර්ෂණයක්. ඊට පස්සේ ඉක්මනටම ආදරයක් ඇති වුණා. ඊට පස්සේ දෙන්න දෙන්න නැතුව බැරි වුණා. ඉතින් එහෙම වෙනකොට උත්සාහ කරන්නේම විවාහ කරගන්න. දෙන්නම එකට ඉන්න. ඇතින් ඇවිල්ලා බෝඩි වින්න මේගොල්ලෝ අම්මත් ටිකක් බය වුණා. ඒ වුණාට මම කොහොමත්ම එතකොට තීරණයක් අරගෙන ඉවරයි. ඒ කාලේ වෙනකොට. ඉතින් මම ඒ තීරණය අරගෙන බෝඩි වින්දලා කොහොම හරි අපි දෙන්න ওই දිනේ දාගෙන ඔක්කොම කරගෙන විවාහ කටයුතු කරා. හැබැයි මම දැනගන්න ඕනේ මතක් කරලා කියන්නේ හරියටම මුලින්ම මේ ගෑනම දැකපු ගාම මොන දෙයකට හිත ගියේ? මුලින්ම එහෙම විශේෂ විදියට හිතුන්නේ නෑ. ඔයා ඒ දවස්වල මට මේ ලව් කරනකොට මා තහන ඕනේ ওই ප්‍රශ්නේ මම අහුවම. මෙන්න මතක නෑ වගේ. මෙයා මොකද දන්නේ? මේ මං ආසයි ඔයාගේ මං ඔය මං ආස කරන හැඩරුවකුව මට තියෙන කියන්නේ මං ඇත්තට චබි. ඕකේ. කොණ්ඩෙ දිගයි මේ හරියට විතර. ඉතින් කොණ්ඩෙ ගොතලා එහෙම නියන්නේ මතක නැද්ද? තමන්ගේ හිතේ තියෙන රූපේම තමයි. ආ දැස් රයිට්. ඒක තමයි කිව්වේ. ඔව්. දැන් කියන වෙන එක. ඒක මතක නැහැ. ඒ වුණා දැන් ඒ කතාන්දරෙත් එක දැන් චුට්ටක් මේ අප්සෙට් වෙලා ඉන්නේ. අපි ඒ නිසා හිත හැදෙන්න දෙයක් දෙමු නේද මිස් නන්දසිරි. මොකද කියන්නේ? ඔව්. මොකද මේ හස්බන්ඩ් දන්නවා වයිෆ්ව කොහොමද ෂේප් කරගන්න ඕනේ කියලා. අනිත් එක. ඒක දින විශේෂයි. ඔන්න. ආ දෙක. ආ ඔන්න. දෙන්නකෝ බලන්න. I love you කියලා තියෙනවා. කැමතිම පාට රතු පාටත් එක්කද පාවිච්චි කරලා තියෙනවා. මේ තමයි කවුරු හරි කොහේ හරි ක්ලාස් එකකටවත් ගියාද එකපාරට ඉස්සෙල්ලාම මේ ආ කොච්චර එක්සයිටඩ් ආද කියලා කියවනේ අනේ දැන් කොහොමද වයිෆ් ෂේප් කරගන්නේ කියලා තවදීනෝ ඊට පස්සේ මේක දැන් ඔක් ගත්තේ කොහොමද කියලා කියන්නේ බලන්න මම තියෙන කියලා ඉතින් වයිෆ්ට හොරෙන් නේද එයා කිව්වේ නැතුනේ නේද උදව්වක් අරගෙන නේද මේ දේවල් අරගෙන කොහොමද කවද්ද කියවත් මන් දන්නේ රැප් කරන්න දීලා හොරෙන් ගේන තපයි පාට රතු වැඩිද නන්ද ආදරේ පාට රතු නේ ඒකයි කොහෙ තෑගි හමුනාම නම් මට මොකද මතක නෑ නේද වයිෆ්ට ආ ඉස්සරහ මේක බලන් දෙන්නකෝ perfume එක ගෝගෑම ඉවර වෙයිද බලන්න ඒක තමයි මොකද අපේ මිස් නන්දසිරි හිතුවා අද දෙහද කාදර වැටසාන ඔය දෙන්නගේ ජීවිතේ ලොකු සම්ස්ථානයක් නේ ලොකු මතක සටහනක් වෙන්න යන අවස්ථාවක් ඉතින් මේක උපරිමයෙන් නේද සමරන්න මෙන්න මේ විදිහට ඔයාගේ හිත පිරෙන්නම ටැග් ඔයාට ටැග් කරන්න thank you thank you දැන් මේ දින දින ගානට මං කිස් කරන්න ඕනද දැන් ඔයා කැමති හස්බන්ඩ් ගාන බලන්න තව දෙයක් තියෙනවා මේකත් බලන්න ඒක මොකක්ද මම කොයිතරම් මාන්සලා තියෙනවද කියලා ඒකනි මං දන්නේ කොයි වෙලේ තියෙව ගන්න කිව්වේ ඒවා කියන්නේ බෑ නේද කීකී ගන්නේ නෑ ටැග් ගන්න දෙන්න ඕ ලස්සනයි ඒක ගත්තේ මේ ඇඳුමටම ආ මේකටම මැච් වෙන්න ඔව් නේ හරි ලස්සනයි ඉයරින්ස් දෙකක් thank you thank you එන තැනකට තව කිස් එකක් හරිද මං හිතන්නේ මේ බලන්න ලස්සන මට හිතාගන්න බෑ දැන් තෑගි ලබා ගත් කෙනාද වැඩිපුරම සතුටින් ඉන්නේ නැත්නම් තෑගි දීපු කෙනාද වැඩිපුරම සතුටින් ඉන්නේ එයා සතුටුයි දීපු කෙනා ඇත්තටම ආදර කියන්නේ ඒක නේද ලැබෙනවා වගේම දෙන කොට ඒ තරම්ම සතුටක් ඇති වෙන හින්දා හැබැයි ඉතින් මාත් තෑග්ගක් ගෙනාවා හොඳයි දැන් අර ටැග් ගොඩාක් හම්බ වෙච්ච නිසා වයිෆ්ට මේ කතා විතර හරි අමතකයි.
හස්බන්ඩ් තමයි කියන්නේ. කොහොමද දැන් ඊට පස්සේ දෙන්නගේ විවාහය සිද්ධ වෙනවා? මම හිතන්නේ දෙන්නම එකතු වෙලා තමයි හැම දෙයක්ම ඊට පස්සේ ගොඩනගා ගන්නේ නේද ජීවිතේ. එතකොට දැන් අපි හිතමු දැන් පවුලක් වුණාම එකට ඉන්න පටන් ගත්තට පස්සේ මේ එකිනෙකා වෙනුවෙන් වෙනස් වෙන්නත් සිද්ධ වෙනවානේ නේද? සමහරට පවුලක් වෙන්නම ඕනේ. අපි හිතමු පෙම්වතුන් වෙලා ඉන්න කාලේදී වුණත් නේද? ඒක නයි කැමැත්ත අනුව අපි අකමැති වුණත් සමහර දේවල් අපි වෙනස් කරගන්නවා. එහෙම වෙනවනේ. ඉතින් කවුද මේ යුවළගේ මේ වැඩිපුර කැප කරන පාර්ශවය? නෑ මම ඒකට උදාහරණයක් කියන්නේ ඇත්තටම මේ දැන් මේ වෙනකොට අපේ මගේ මහත්මයා දැන් රියදුරු රස්සාවනේ මේ කරන්නේ. දැන් අවුරුදු කීයද? නෑ අවුරුදු 5ක් නෑ මං උත්ටි අවුරුදු 31ක් දැනට. නෑ මං කියේ දැන් අර වෙන කියන්නේ වෙන තනතුරක් දාන. අවුරුදු 18ක් තමයි රියදුරු තියෙන්නේ. ඊට පස්සේ මම ඩිපෝ පරීක්ෂකවරයෙක් විදියට හිටියා. ඊට පස්සේ මං ජංගම පරීක්ෂකවරයෙක් විදියට ප්‍රධාන කාර්යාලයේ වැඩ ගිහුවා. දැන් ඊට පස්සේ දැන් මහරගම ඩිපෝවේ අපේ බිල්ල කීයේ දේ කරනවා. නෑ ඒක දැන්ම මේ පෝස්ට් එක කරන්නේ. නෑ මම කවදාවත් කැප මේ බල කරලා නැහැ. හැබැයි මං මගේ කැමැත්තක් තිබුණා මේ එයා ඒ රියදුරු රැකියාවෙන් වෙන එකකට මාරු වෙනවා නම් හොඳයි කියලා. මොකද මට යම් යම් අවස්ථාවලදී වෙච්ච ප්‍රශ්නත් එක්ක. ඉතින් ඒක ඒ විදිහට වුණා. හැබැයි මම බලපෑම් කළා නැහැ ඇත්තටම. ඒ කියන්නේ අපේ මිස් නදසිරි තේරුම් ගන්නවා මෙහෙම අය. වයිෆ් කැමති මම මේ වගේ දේවල් කරනවා කියලා. ඔයා විසින් මේ දේවල් ගොඩාක් කැපකිරීම. මම දැන් මෙයා මේ ක්ෂේත්‍රයට ආවට පස්සේ මම කිසිම තැනක මෙයාට අවහිර කරේ නැහැ. ඔව් ඒකයි මම කියන්නේ. දැන් යන්නේ ඒකින් නම් ඇත්තටම ඒකින් කියන්නේ මට ගොඩාක් දැන් ඉවසීම ගත්තොත් ඔය ඉවසීම ඇත්තම නැහැ. ඒකනේ අපි මිස් නන්දසිරිට ඒක උපරිමෙම දෙනවා. මංකෝම එයා ඉවසන නිසා තමයි ඇත්තටම සමහර තැන්වලදී මට මාර විදිහට කේන්ති යනවා. ඉතින් ඒවා මෙයා ඉතින් සමහරලට ආගියුමන්ට් ආවත් දන්නවා. ඉතින් මට කොහොමද ඒක සමහරලට මග ඇරලා යනවා නැත්තම් කතා නොකර ඉන්නවා. හැබැයි ඒ ඔක්කොමත් හරි. දැන් මම ෂූටින් අරම ගොඩාක් මම දන්නවා ඔයත් දන්නවා ඇති අපි මේ ශේෂ්ත්‍රයේ නියැලෙන නිසා ගෙදර ඉන්නවා හරි අඩු. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් ස්වාමි පුරුෂයෙක් ඉන්නවා කියන එකත් ඒක ලොකු වාසනාවක්. සහ ඒ දේවල් වලට නිදහස ලැබීම සහ විශ්වාසය තියාගන්න මට ඒක උපරිමයෙන්ම තියෙනවා. එහෙම තමයි. ඉතින් මම හිතන්නේ පවුලක් වුණාම සහයෝගය අවබෝධය නේද එකිනෙකා වෙනුවෙන් හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඒක ගැන මම බොහොම ගෞරවයෙන් කතා කරන්න ඕනේ මේ පළවෙනි වතාවට මෙයා මේ අපි මහත්තයා මාත්‍යට එකතු වෙන්නේ. ඉතින් මට හරි ආඩම්බරයි. මට ඊට වැඩි ආඩම්බරයි. මොකද ඔයගේ මහත්තයා මුලින්ම ආපු වැඩසටහන මගේ වැඩසටහන නිසා ඉතින් අපි දෙන්නම දැන් බොහොම ආඩම්බරෙන් ඉන්නේ. ඊට වැඩි ආඩම්බරෙන් ඉන්නේ මහත්තයා. මොකද දැන් ඔයා දෙන්න පුළුවන් උපරිම ගෞරවය දුන්නා මහත්මයාට. මොකද මහත්මයාගේ ගුණ වර්ණනාව කරලා. හැබැයි ඒ විතරක් මදි. මට මතකයි ඉස්සරත් අර බීච් වෙන දවස් වල මේ සිංග් කරලා තියනවා නේද? ඉතින් ආයෙත් ලස්සන සිංග් කරන්න පුළුවන්නේ. ඔව් මම දන්නේ ඇත්තටම ඉතින් මට සිංග් කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඉතින් අපි මහත්යාගෙන් සින්දුවක් කියලුවම මහත්යාගා මට සින්දුවක් කියන්න බෑයි කියලා වයිෆ් මම බීච් එකේ අපි දෙන්න ගිහින් ටිකක් ඉතින් කතා කර කර ඉද්දී මට සින්දුවක් කියන්න කියලා තමයි මෙයා කිව්වේ ඉස්සෙල්ලා. ඊට පස්සේ ගෝ මට ඉතින් සින්දු කියන්න බෑ. ඔයා කියන්නකෝ සින්දුවක් කියලා. ඊට පස්සේ මෙයා සින්දුවක් කිව්වා. ඉතින් අපටන් ගත්ත සින්දුව තා වෙනකන් නන් ස්ටොප් එකක යනවා නේද? හොඳයි මං හිතන්නේ දැන් හොඳ අවස්ථාවක් තව ලස්සන ගීතයක් ගන්න. මොකද ඒකට ඔයාගේ මහත්මයාත් ගත් කැමති මාත් කැමතියි. මොකද ඔයාලට ලස්සන කටහඬක් තියෙන නිසා හොඳ ගායන හැකියාවක් තියෙන නිසා අපි තව ලස්සන ගීතයක් අහමු නේද? ආදරණීය වයිෆිගෙන් එන නේ. ඕකේ ආදරේ
කුමාරයි කුමාරි තමයි. අදතරම කුමාරි නෙමේ මම මගේ ගෙදෙට්ට කියන නම වෙන්න නම. දැන් කියන්නේ ඒකනේ ඒ උනාට පටන් ගැනීම නේද? ඔව් දැන්ත් මේ ඒකත් නෙවෙයි කියන්නේ. දැන් ඒක නෙවෙයි කියන්නේ. ඔව් කලින් කලින් නම් නෑ නෑ නෑ. දැන් මියා දාගත්ත නම මියාට කියන්න ඕන නමනේ ඒක. ඔයා තවම කියන්නේ කුමාර කියලා නේ. කුමාර හරි මං කිව්වේ මට කුමාරි නෙවෙයි කියන්නේ. ගෙදෙට්ට කියන්නේ මට කියන්නේ රේණු කියලා. හරි ඒ උනාට ඉතින් ඔයා ඔය දිනගේ පටන් ගැනීම කුමාරයි කුමාරියනේ නේද? මේ එක වැඩි කාලයක් තිබ්බේ නෑ නේද? ඔව් ඒ කුමාරි ඒක දැම්මේ දිනර් දෙන්න බොරු නම් දෙකක් කිව්වේ කියලා දැනගත්ත දවසේ එදා කොහොමද දෙන්න විනාවනද? නෑ විශේෂත්වයක් උනේ නෑ බොරු නම් කිව්වේ දෙන්න බොරු කියලා. ඒ නිසා විශේෂත්වයක් කරන්න විදියක් නෑ නේද? මෙයා ඊට පස්සේ අපේ තාත්තා අම්මා කතා කරන්න මට රේණු කියලා හින්දා එයත් ඒකෙම කතා කරන්න. හැබැයි දැන් මෙහි මගේ ගම මෙහි නෙවෙන්නේ දැන් මේගොල්ලයි දැන් ඉන්න පදිංචි වෙලා ඉන්න මේ ගමයි ආයත එරමු කියන්නේ ඉතින් කුමාර කියලා තමයි. දැන් ඒගොල්ලෝ දැන් මට දැන් මේ කතාව කියද්දි මේ දෙයක් මතක් වෙනවා මේ අපේ මේ මිස නලසිරිට මේ හරි හරි දේවල් සිද්ධ වෙනවායි කියලා. මේ ෂර්ට් නැතුව වැලට යන්න ගිය අවස්ථා. තව එකක් තියෙනවා. ෂැම්පු. ආගේ මේ ක්‍රීම් කියන ෂැම්පු ගහපුවා. නේ ඊටතරිය ඊටතරිය හොඳම කතාව මට මතක්. ඒ මොකද්ද? අපි දෙන්නෙක් දවසක් නුගේගුඩ ගියා මොනව හරි ගන්න හරි ගිහින්. සෝයා සෝයා අයිස්ක්‍රීම් ගන්න. නේ නේ. ඒ දෙන්න එක ගිහිල්ලා දැන් අපි දවස්වල මේ ඇවිදලා 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 මගේ ওই පරණ බයිසිකලේම තමයි තිබුණේ ওই මෝටර් සයිකලේ. ඉතින් අපි දැන් ඇවිදලා ඇවිදලා හොඳට මට දැන් කේන්දිත් එක මෙයත් එක ගියාම ඉවරයක් නැහැ තෝරනවා ගන්නෙත් නැහැ අත ගා ඉඳලා එනවා ඉඳුනලා මං කෝ දැන් අයියාන්න මට බඩික්කිනි ඉන්නත් බෑ දැන් ඒතකොට එක දෙකට විතර ඇති වෙලාවත් ඊට පස්සේ ඇවිල්ලා අර තැපල් කන්තෝරුව තියෙන හරියන ගේගොඩ බයිසිකලේ නතර කළ දුන මං ගිහිල්ලා අරගෙන ආවා මං කෝ නගින් නගින් යන්න ඕනේ දැන් ඉක්මනට කියලා ඊට පස්සේ නගින් නගින් කියලා මම දැන් ස්ටාර්ට් කළා පොඩ්ඩක් ඉතින් එයා නගින ටයිම් එක හිටියේ මම ඊට පස්සේ දැන් මෙයා ගියා නෑ නෑ ඉන්නකෝ දැන් මේ බයිසිකල නෑ ඉන්නකෝ දැන් මේ බයිසිකල යනවනේ මං කෝ අනේ අතන අයිස්ක්‍රීම් තියෙනවා නවතන නවතන කුමාර නවතන මං අයිස්ක්‍රීම් දෙකක් අරන් එන්නම් කියලා දැන් මං බයිසිකලෙන් බැස්සා බැහැලිලා අයිස්ක්‍රීම් ගත්තා කියනකෝ අරගෙන ඉවිල්ලා මම මෙහෙම නගින්න යනවත් එක්කම කකුල ලිස්සලා ආයි පොළොවටම පය තිබුණා මෙන්න මෙයා යනවා ඕගා හරිද මං දැන් අයිස්ක්‍රීම් දෙක මෙහෙම අල්ලගෙන මම බල මිනිසුත් තිනා වෙනවා ඩ්‍රයිව් කරපු දුර ට්‍රයි කරන්න ඉක්මනට යන්න නෑ මියා කොහොමත් ස්ටාර්ට් එක ඉන්නේ ඉතින් දැන් මේ යන ගමන්නේ නවත් එකත් මියා ස්ටාර්ට් එක මෙහෙම කරන් අයිස්ක්‍රීම් එක කල දුර ගිහිල්ලා මම ඊට පස්සේ මොකක් කරේ අහන්න මෙහෙම කරලා හැදලා බලුවොත් දැන් මෙයා නෑ දැන් මට තවත් කියන්ති ඊට පස්සේ කියන්ති බඩිට කිනි ඊට පස්සේ ආයි හරෝගෙන ගියා ආයි හරෝගෙන ගිහිල්ලා එහෙම ලයි නෑ නගින්න ඉක්මනට යන්න කියලා මොනවා කරනවද මන් දන්නේ නැති මට බන් මං කො නගින්නේ කොහොද ඔයා ගියා නේ ඉක්මනට තව දවසක මෙයාම තමයි ඒව ඔක්කොම පටලව ගන්න දැන් මම අර ෂූටින් යන නිසා ওই ෂැම්පෝ වගේ දේවල් ෂැම්පෝ ක්‍රීම් බෝතල් වලට දාලා පොඩ්ඩක් ඉති අරන් යන්න බෑ නැත්නම් පස්ස බෝතල් අරන් යන්න වෙන ඒ හින්දා මම ඒවා බෑග් එක අස් කරාම කොහොම හරි මට අමතක වෙලා මම ඉතින් අර කන්නරි මේස උඩින් තමයි ක්‍රීම් බෝතල් තියලා තියෙන්නේ මෙයාගේ සිරිතක් තියෙනවා අතට මොන හරි දෙයක් තියෙනවා නම් කියවලා බලන්න එපා ජීවිතේට කියවන්නේ ඔය අහු වෙන සුවඳ බැලුවා හොඳයි ගාගත්තා මෙයා එදත් ඔය වගේ ක්‍රීම් එක ගාගෙන ගියා ගිහලා බයිසිකලේ දැන් එදත් කොටේවනේ යඳින් දැන් මූණෙත් ගාගෙන යනවා ඉතින් ක්‍රීම් නේ ගිහලා කොහොම හරි කරුමෙට වැස්සා වැස්ස ගමන් තමයි මේ හස්බන්ඩ් ගැන ගොඩාක් හිතනවා මේ හැම දෙයක් මැදේම මෙන්න මෙහෙම දෙයක් ගන්නත් වෙලාව ඇය වෙන් කර ගත්තා අම්මියෝ මට තියෙන වැඩ රාජකාරීත් එක ලෝක අමාරු වෙන මේක මෙයාට නොපෙනෙන්න ගන්නත් ඒකනේ ඔයාලට නොපෙනෙන්න ගන්නත් එපයි දෙන්න ඉතින් තෑග්ගක් පොඩි තෑග්ගක් හැබැයි අරවත් එක බලනකොට මේක පොඩි තෑග්ගක් තමයි බලන්න ඉතින් මොනවද තියෙන්නේ කියලා වයිෆ් උත් හිතුවා දෙහද කාදර වැටසහනෙන් තමයි මේ තෑග්ග දෙන්න ඕනේ කියලා අමතක නොවෙන්න දෙනර් දෙන මොනාද හිතන්නේ දෙනර් දෙන්න හොරෙන් මේ ටැගි හොයනකොට ඉන්ට්‍රස්ටිං නේද හා ඔව් අන්න සසනයි කැමතිනේ නේ කැමති මං ඉතින් ගොඩක්ම මෙයාට පොඩි පොඩි අපිට පාටි සෙට් කරනවා සාමාන්‍යයෙන් ටැගක් දුනම ඔව්
මේකේ බැරිද පැය තුන හතරක් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න විදියට ඔයා මේ කතන්දර වෙනදයක් අපිට හොඳයි. ඉතින් කොහොමනත් ඉතින් හැම යුවලකටම හිතන දෙයක් තමයි මේ දෙහද කාදරය තුළින් ආවට පස්සේ තමන් යාදුර කතාව පටන් අරගෙන කොමතිදි වාසනාවන්ත ජීවිත ගත කරනකොට ඒ ආදුර කතාවේ නිමාවක් නෑනේ. මහිතරි හැබැයි මේ පැයතුලදී අපි කතා කරන්න ඕන උපරිම රසවත්ම රස බරම දේවල් කතා කරා කියලා නේද? ඉතින් මට හරි සන්තෝසයි අද ෆස්ට් ටයිම් අපේ නන්දසිරි ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එකට ආවේ. එතකොට අපි ගොඩක් කැමති නිල්මිනි කෝට් එකද. ඉතින් දැන් දන්නා මේ තමයි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කියලා. ගොඩක් කට්ටිය හොය හොය ඉතේ කවුද නිල්මිනි කෝට් එකටගේ හස්බන්ඩ් කියලා. ඇත්තටම දැන් මට මේකට තව එකතු කරන්න ඕනේ. මම දැන් අර මා ඉවසීම ගැන කිව්වා හින්දා මේකත් කියන්න ඕනේ මගේ දරුවෝ දෙන්න. විශේෂයෙන්ම බිනෝලි ජයමාලා මගේ ලොකු දුව පුතා යාට වැඩි අවුරුදු 7ක් බාලයි මලින්දු ජයමාල් මේ දෙන්න හරි හරියට මං එක්ක මගේ අපේ ජීවිත යාත්‍රාව ගෙනියන්න පදවන්න හරි හරි ගැටුම් මේ පොඩ්ඩත්තන් ටග් ගාලා රණ්ඩු වෙනවා. ඒ වුණාට ඉතින් අපිට අපි නැතුව බෑනේ. ඒ තමයි ආදරේ කියන්නේ. ඒ කියන්නේ මොන දේ සිදු වුණත් දෙන්න අතහරින්න අකමැති වීම තමයි මම හිතන්නේ සාර්ථක යුද්ධයක් කියන්නේ. මට නම් අද ගොඩක් සන්තෝසයි ඔය දෙනාවට ආදරණීය යුවලා. යුවලට මොකද හිතන්නේ අද දහතර මාසේ යාත්‍රාව? හොඳ බෝ හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. මම ඉතින් ෆස්ට් ටයිම් නිසා මම ඇත්තටම සතුටුයි ඉතින් මේ වගේ වැඩසටහන සහභාගී වෙන්නේ ලැබුණේ ගැන. කොහොමත් අපේ නිරෝෂා බොහොම බොහොම අපූර්වට ලස්සන දක්ෂ විදියට මේ වැඩසටහන කරනවා. Thank you. ඉතින් මම හිතන්නේ ආයේ එකේ අඩුපාඩුවක් අපිට කියන්න නෑ. ආ නේ කොච්චර ෂෝක්ද. එහෙනම් ඔන්න තව දේවල් ටිකක් තියෙනවා මං ගාව දෙන්න. මේ මගේ ආදරේ කරන්නේ දැන් හස්බන්ඩ් වයිෆ් ඔය දෙන තියෙන ආදරේ උපරිමයෙන්ම පෙන්වා ගත්තා. දැන් මට ඒ අවස්ථාව දෙන්න. ලස්සන යුවලක් ලස්සන ආදර කතාවක් ලස්සන දේවල් තමයි දෙන්න ඕනේ. ලස්සනට ඇවිත් තියෙනවද? ඉතින් මම ලස්සන ෆ්ලව බුක් එකක් ගත්තා. මෙන්න මගෙන්. මේක තමයි මගේ සුවඳක ගහ තිබුණේ. ආසයිනේ මල් වලට. හොඳ සුවඳ. Thank you. You're most welcome. හරි. ඒ ලස්සන ෆ්ලව බුක් එකත් එක්කම මෙන්න ආදරණීය යුවලක් නිසා මගෙන් ආදරේටම කේක් එකක් තියෙනවා. ආ කැමතිද? ආ කැමති කැමති. අපි මේක දෙමු හස්බන්ඩ්ට නේද? ඔන්න. Thank you අද ආවට. ඒ විතරක් නෙමෙයි. මම කපල් එකට මේ නිවාඩුවක් ප්ලෑන් කරා. කමක් නැද්ද? ආ හොඳයි. මම තැනකුත් තෝරගත්තා. මම තෝරගත්තේ මිගම්වේ ජෙට්වින් සී හෝටල් එක. මොකද මම හිතන්නේ එතන තමයි හොඳම තැන. ආදරණීය යුවලකට ගිහිලා ආදරෙන් විවේකීව කාලය ගත කරන්න. ඉතින් හැමදේම සම්පාදනය කරලා තියෙන්නේ. හැමදේම ලෑස්ති. දැන් සිද්ධ වෙන්න තියෙන්නේ යන්න විතරයි. එයා බලාගෙන ඉන්නවා. ඔය දෙන්න එනකම්. එහෙනම් ඔන්න දෙහද කාදරේ. ගුණින් දෙන්නටම බොහොම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි නං අද ආවට. එහෙමනම් ඉතින් තව ලස්සන ආදර කතාවක් එක්ක අපි ලබන සතිය හමු වෙමු. මිස නන්දසිරි අපේ නිර්මාණයක කොහොමද අපි සතියකට පිරෙන්න ආදරෙන් විරාමය ගන්න වෙන්නේ මෙහෙම හදවතින්. දෙහද කාලේ අපි ගිහින් එනවා.